අවුරුදු 2500ක් තිස්සේ උබේකුල පාරිශුද්ධ සූර්ය වංශික හෙළ රජදරුවන්ගේ හිසමත ලැබදුන්නු සිංහල රජ කිරුළ අද කෝ ඉන්දිය චෝල ආක්‍රමණ බටහිර ආක්‍රමණ වලට අති සාර්ථකව මුහුණ දීලා ආරක්ෂා කරගෙන හිටපු සිංහල මාතෘභූමිය නීත්‍යානුකූලව වඩුගයන්ට පාවා දුන්නේ කොහොමද රජෙක්ගේ සුරාව සූදුව විනෝදේ සල්ලාලකම හින්දම ශ්‍රී ලංකාවේ අනාගතය හරි ලේසියෙන් විදේශිකයන්ගේ අතට පත් වුණා සිංහල රාජවංශයේ ශෝක ජනකම අනුවේදනීයම පරිච්ඡේදය ගැන තමයි මේ කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ අවසන් සිංහල රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ නැත්නම් උඩරට මිනිස්සු කියන විදිහට සෙල්ලම් නිරිඳු මේ රටට කරපු ඒ මහා විනාශය ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න රැඳෙන්න හෙළදිම ටීවී අපිත් එක්ක මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම महानुवर युगे तरम बल अरगल राज्य पहरगेनीम कुमंत्रण विदेशिक अतपेवीम वल्ट मेदिवुन युगयाक लंकावे तवत तिबुने नह ए हिंदम सिंहल बौद्ध रदल वरुंगे ईर्ष्या सहगत काकोटागेनीम पावादीम इंदिया अतपेवीम बटहिर आक्रमण एक्क एतिकरगत्तु गेटुम मेदिन रकगेन आव सिंहल रजकिरुले आयतिय सिंहलयंट अहिमिवेन्ने सदहट महिमिवेन्ने मेन्न मे युगेदी मे महा विनाशे लोकुम वगकीम श्री वीर पराक्रम नरेंद्र सिंह रजतुमागे नमिन लियवेनवा सुराव सूद्व अधिक रागय केल्लोल कमकियन किसिम रजकुट नोतिबेन्न ओनी वेरदी एब्बहियन मेकट हेतुना मे श्री वीर पराक्रम नरेंद्र सिंह रजतुमागे कथाव रजतुमागेन कियन्न कलिन रजतुमा इपदेद्दी सेंकडगल तिबुनु तत्वगेन कियन्न ओनी मोकद मे ओक्कोम एकट बेंदुनु औल जालयक महानोर कियान्ने बल अरगल रसकट मेदिवुन राजधानिया केलमं कालिनुत किवा ए काले आव बटहिर आक्रमन वलट मुहुन देन्न हितागेन महानोर रजकरपु सेनरत रजतुमा सटन करन्न विशेष दक्षकमक तिब्ब इंदिय वडुगेओ लंकावट गेन्न गत्ता लांकिक रजवरु दिगिन दिगटम गेन्नू वडुगेओ सेंकडगलपुर पदिंचि वेला राजपाक्षिक भावे प्रदर्शने करगेन रजुंट पवा लंगवेन्न तरम पुलुवन तनक हदागत्ता දැන් මහනුවර බූවැලිකඩ පාර ඒ කාලේ හැඳින්නුවේ මලබාර් වීදිය කියලා. ඒ තරමට වීදි පිටින් වෙන් කරගෙන පදිංචි වෙන්න තරම් වඩුගෙය ලංකාවට ඇවිල්ලා හිටියා. මේ අතරේ දෙවනි රාජසිංහ රජතුමාට ඉන්දියාවේ මදුරාපුරයෙන් වඩුග බිසවක් ආනයනය කරනවා. එහෙම ගෙනෙද්දි ඒ බිසවගේ මව්පිය ඥාතීන් ඇතුළු මුළු පරම්පරාවම ඇවිල්ලා ලංකාවේ පදිංචි වෙනවා. මේ වැඩේම දෙවන විමලධර්මසූරිය රජතුමාත් කරනවා. ඔහුගේ අගබිසවත් වඩුග. මෙතර කාලයක් උඩරට රදල වංශවත් පවුල් වලින් නියම සිංහල ලේ තියෙන කුමාරිකාව බිසෝ තනතුරට පත් කරගෙන ශක්තිමත් වෙලා තිබ්බ සිංහල සිංහාසනයට මේක මරු පහරක් වෙනවා. මොකද රජතුමා වටේ ඉන්න වඩුග පිරිස් බිසවගේ ඌමනාව බිසවගේ පාර්ශවයේ අයගේ සැලසුම් එක්ක තනතුරු ලැබෙන්නේ වඩුගයන්ට. සිංහල නිලමෙවරු රදල ප්‍රභූවරුන්ගේ සහය රජතුමාට අහිමි වෙනවා. සෙන්කඩගල පුරාම බිලි පූජා යාග හෝම ඇති වෙද්දී බුද්ධඝම වෙනුවෙන් තිබ්බ රාජ්‍ය අනුග්‍රහ නැත්තටම නැති වෙනවා. මෙන්න මේ වගේ කාලෙක දෙවන විමලධර්මසූරි රජතුමාට දාව අගබිසවගේ කුසින් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කුමාරයා බිහි වෙනවා. අගබිසව උනත් වඩුග නිසාම යකඩ දෝලියකගේ පුතා උනු පට්ටිය බණ්ඩාර රජකරවන කුමන්ත්‍රණයක් තදින්ම ක්‍රියාත්මක වෙනවා. අගබිසවගේ පුතා උනු නරේන්ද්‍ර සිංහ කුමාරයා හැදී වැඩෙන්නේ කුණ්ඩසාලේ මාලිගාවේ. කුණ්ඩසාලේ කුමාරයා කියලා මිනිස්සු කියන්නේත් ඒකයි. මේ වෙද්දී සෙන්කඩගල තිබ්බ තත්ත්වෙත් එක්ක බෞද්ධ අධ්‍යාපනයක් ලැබුවත් කුමාරයා හැදී වැඩුණේ මිෂනාරි විදේශිකයෝ එක්ක. ඒ යුගයේ රාජ්‍යට බලපෑම් කරන්න තරම් ප්‍රබල චරිතයක් වුණු ජාකොම් ගොන්සල්වෙස් පාදිලි, ජෝසප් වාස් පාදිලිගේ සමීප ඇසුරේ නරේන්ද්‍ර සිංහ කුමාරයා වැඩෙනවා. කුමාරයාගේ කිට්ටුම ළඟම හිතවතා වෙන්නේ ප්‍රංශ ජාතිකයෙකුට දාව උඩරට පෘතුගීසි කාන්තාවකට උපන් පේඩ්‍රෝ ඩි ගැස්කන්. රජමාලිගාවේ අරගල තත්ව රදල නිලමෙවරුන්ගේ ගැටලු වඩුග පිරිස්වල බල ගැටලු එක්ක ඔටුන්න හිමි සිංහල රජකුමාරයෙකුට ළමා කාලේ ලැබෙන්න ඕනි නියමිත අධ්‍යාපනය බෞද්ධ සංඝ ඇසුර කුමාරයාට ලැබෙන්නේ නැහැ. මේ අතරේ කුමාරයාට අවුරුදු 17ක් වෙද්දී පිය රජතුමා ඒ කියන්නේ දෙවනි විමලධර්මසූරිය රජතුමා මරණයට පත් වෙනවා.
රජතුමා මේ යන්න ආසන්න කාලේ වෙද්දී වඩුග මෞබිස උගෙත් පෙළඹීම් එක්ක නරේන්ද්‍ර සිංහ කුමාරයාටත් දඹදිව මදුරාපුරෙන් බිසවක් ආනයනය කරන්න සියල්ල සූදානම් කරලා තිබ්බේ. ඒත් ඒ බව දැන හෝ නොදැන ඒ මහා දිසාවේලා නිලමෙවරු රදලියෝ තමන්ගේ දූවරු රජ බිසව කරන්න ලොකු උත්සාහයක් ගත්තා. මේ උත්සාහය නිසාම ඔවුන් අතරේ බේද බින්නත් ඇති වුණා. ඒ ඔක්කොම පරාද කරගෙන ඒ වෙද්දි ලංකාවේ රාජ්‍යත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වුණු වඩුග කුමන්ත්‍රණයේ ජයාරං ඉන්දියාවේ මදුරාපුර නායක්කාර වංශික ප්‍රාදේශීය රජෙකුගේ දියණියක් වුණු ප්‍රමිලා දේවිය අගබිසව් තනතුර වෙනුවෙන් ලංකාවට එනවා. මේ මංගල්‍යයට ඕලන්ද සහයත් ඉහළින්ම ලැබෙනවා. ඒ එක්කම සෙන්කඩගල රජසභාවේ සිංහල රදලයන්ට තිබ්බ බලයත් වේගයෙන් අඩු වෙනවා. නරේන්ද්‍ර සිංහ රජතුමා රජ වෙලා අවුරුදු දෙකක් විතර ගත වෙද්දී ඒ බලයෙන් අවතැන් වුණු සිංහල රදලියෝ කුමන්ත්‍රණ මාර්ගයෙන් සංවිධානය වෙනවා. මාතලේ, හතරකෝරලේ, හත්කෝරලේ, ඌවේ තනතුරු දරපු මහ දිසාවේලා නිලමෙවරු 120ක් විතර සංවිධානය වෙනවා. නරේන්ද්ර සිංහ රජතුමාගේ පිය රජුගේ යකඩ දෝලියක් වුණු සිංහල බිසවකට උපන් පට්ටිය බණ්ඩාර රජ කරලා උඩරට සිංහලයන්ට අහිමි වුණු බලය අල්ලගන්න හරි අසාර්ථක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. ඒක වෙන්නේ මෙහෙමයි. සෙන්කඩගල මහමළුවේ ඇත්පොරයක් සංවිධානය කරලා ඇත්තු කුලප්පු කරලා ඒ කලබලයට රජතුමා මැදි කරලා මරලා දාන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් රජතුමාගේ කිට්ටුම මිතුරා වුණු දක්ෂ ප්‍රංශ අසරුව පේඩ්‍රෝ දි ගැස්කන්ගේ මොනරවිල මහදිසාවේ ඇතුළු රජතුමාට හිතවත් නිලමෙවරුන්ගේ සහයෙන් කැරැල්ල මැඩ පවත්වනවා. පට්ටිය බණ්ඩාර ඇතුළු සියලුම කැරලිකලුවෝ හිස් ගසලා මරලා දාලා ඒ හිස් වෙච්ච තනතුරු වලට රජතුමා වටේ හිටපු හිතයිෂීන් පත් කරනවා. ඔන්න ඔතනදී තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රාජසභාවේ මහා අධිකාරම් තනතුරට පේඩ්‍රෝ දි ගැස්කන් පත් වෙන්නේ. රජතුමාගේ ප්‍රධානතම පුරෝහිතකම ගොන්සල්වේස් පාදිලිට ලැබෙනවා. රාජසභාවේ ඇතුලේ වඩුගයන්ටයි මිෂනාරීන්ටයි එහෙන් මෙහෙන් එකතු කරගත්තු අහෙටයි ඔහේ තනතුරු ප්‍රදානය වෙද්දි තනිකර රාජපාක්ෂික බලයක් නැති අච්චාරුවක් වෙනවා. ඒ අතරේ හිටපු සිංහල රදලියෝ කීප දෙනාත් තම තමන්ගේ බල ප්‍රදේශවලට රිදී දෝලි යකඩ දෝලි තනතුරු ලබා ගන්න එකාට එකා කුලල් කා ගන්නවා. රාජසභාවට පත් වුණු වඩුගයන්වත් මිෂනාරීන්වත් සිංහල රදලියෝවත් ඇත්තෙන්ම කිසි කෙනෙක් තමන්ගේ අරමුණු වෙනුවෙන් තනතුරු ගත්ත මිස රජයට පාක්ෂික බවක් තිබෙන්නේ නැහැ. මේ ඔක්කොම ගැටලු මැද්දේ රජතුමා ඕලන්දකාරයන්ගේ ලැබෙන වයින් ඇතුළු මද්‍රව්‍ය වලට තදින්ම බැහි වෙනවා. පිට රටවලින් ගෙනාව බල්ලෝ පූසෝ කුරුල්ලෝ අශ්ව ඇතුළු නානා ප්‍රකාර සත්තු ඉන්න සත්තුවත්ත කුණ්ඩසාලි මාලිගාව විදි කරලා ඒක නඩත්තු කරන්න රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සෑහෙන කොටසක් වෙන් වෙනවා. විනෝදේම ජීවිතය කරගත්තු රජතුමා රාජ්‍ය විචාරණයට වඩා ගත කරේ සත්තු එක්ක. එහෙම නැතිනම් නාන තොටක විනෝද වෙන්න. එහෙමත් නැතිනම් හඟුරංකෙත මාලිගාවටයි කුණ්ඩසාලේ මාලිගාවටයි සෙන්කඩ ගලටයි යන අතරමඟ දකින දකින කාන්තාවන්ගේ තුරුලට වෙලා රතිසුව විඳින්න. ඔය මුකුත්ම නැති අනෙක් හැම වෙලේම රජතුමා හිටියේ අසිහියෙන් බීමතින්. රජතුමාගේ සල්ලාල කම් ගැන අදටත් සෙන්කඩගල පුරාම සාක්ෂි පැතිරිලා තියෙනවා. වරක් කුණ්ඩසාලේ යහන්ගල තොටුපළේ දියනාන්න ගිහින් රජතුමාගේ බෙල්ලේ කෙස් ගහක් පැටලිලා කියලා දැනගන්න ලැබෙනවා. බඹයක් විතර දිග ඝන නීල කොණ්ඩේක එක කෙස් ගහක් දැකපු රජතුමා ඒ කාන්තාව මාලිගයට ගේන්න නියෝග කරනවා. ඇය හොයාගෙන එන්න පිටත් කරපු රාජපුරුෂයන්ට බිය වෙලා ඒ කේශ කලාපයේ අයිති මුස්ලිම් තරුණියවත් අරන් ඇයගේ දෙමව්පියන් පැනලා යනවා. තවත් වරක් නිල්ලඹේ සංචාරයකට ගිය රජතුමා වැදි තරුණියක් බිසෝ මාලිගාවට අරන් එනවා. තවත් වරක් රජතුමා මැදිවියේදී කුරු කොහාගම වලව්වේ ඉතාමත් තරුණ කුමරියක් බලහත්කාරයෙන් අන්තපුරයට ගෙන්න ගන්න උත්සාහ කරද්දී කුමරිය පැන ගිහින් කොස් ගහක බෙනේක හැංගිලා තමන්ගේම දිව ඇද කාලා මිය යනවා. උඩුමාලේ ප්‍රමිලා අගබිසවට අමතරව තවත් නායක්කාර රිදී දෝලින් වගේම යකඩ දෝලින් ගණනාවක් සෙන්කඩගල පුරා තැන් තැන්වල මාලිගාවල ජීවත් වෙනවා. මේ පරිසරයේ එක්ක රාජසභාව ආක්‍රමණය කරපු පිරිස්වලට තමන්ගේ අරමුණ ඉටු කරගන්න එක ලේසි වුණා. මේ අතරේ මහාධිකාරම් දුරේ සිංහලයකට නොලැබුණු තරහයි උඩුමාලේ අගබිසෝ තනතුර වඩිග පරපුරට ගිය තරහයි පිරිමහන්න සිංහල දිසාවේලා නිලමෙලා අලුත් උපායක් යොදනවා. මේ වෙද්දි සරණ මංගල්‍යයන් සෑහෙන කාලයක් ගියත් උඩුමාලේ ප්‍රමිලා බිසව ගැබ්බර වුණේ නැහැ. රජතුමාගේ සල්ලාල ජීවිතයේ එක කලකිරිලා හිටපු ප්‍රමිලා දේවියගේ මැදුරේ සියලුම කටයුතු සංවිධානය කරපු මහාධිකාරම් පෙඩ්‍රෝ ගැස්කන්
බිසවට දරුපල දෙන්න කියලා සංවිධානය කරපු යාගයකට බිසවගේ රූපයට සමාන වෙන්න අඹපු රූපයක උපන් ලපයක් සම්බන්ධ ගැටලුවක් මතුවෙනවා. ඇත්තෙන්ම මේ ගැටලුව පෝෂණය වෙන්න මීට කලින් සිංහල නිලමෙවරු පරිසරය හදලා තිබ්බා. අන්තිමට රජතුමා Tamanගේ ළමා කාලේ ඉඳලා හිතවතා වුණු මහා අධිකාරම් පෙද්‍රෝදි ගැස්කන්ගේ හිස ගසා දානවා. ඒ සිදුවීම කුමන්ත්‍රණයක් කියලා දැනෙද්දි රජතුමා තව තවත් අවුලෙන් අවුලට පත් වෙනවා. තව තවත් මතට ඇබ්බැහි වෙනවා. බිසවට දරුවන් පිළිසිඳෙන්න නොදී ඉඳීමත් වඩුග සැලැස්මෙම කොටසක්. වඩුග සිරිත්වලට අනුව රජකම හිමි වෙන්නේ බිසවගේ සොයුරට. වඩුග පිරිස උඩුමාලේ ප්‍රමිලා දේවියගේ සොහොයුරා රහසේම රජකමට සූදානම් කරනවා. ඒ කාලේ ලංකාවේ බුදුදහම උපරිමයෙන්ම පිරිහිලා තිබ්බේ. උපසම්පදා ස්වාමීන් වහන්සේලා එක් නමක්වත් ලංකාවේ හිටියේ නැහැ. මේ ගැන ගොඩාක් වේදනාවෙන් හිටපු වැලිවිට සරණංකර සාමණේර හිමියන් සියමෙන් උපසම්පදාව අරන් එන්න රජතුමාගෙන් උපකාර බලාපොරොත්තු වෙනවා. ඒක හිලව් කරගෙන රජුට ලං වෙන්න උපක්‍රමයක් විදිහට ප්‍රමිලා බිසවගේ සොයුරාට බෞද්ධ ධර්මයේ උගන්නලා සරණංකර හාමුදුරුවන්ගේ ගෝලයක් කරලා උපායෙන් රජකමට සූදානම් කරනවා. දැන හෝ නොදැන සරණංකර හාමුදුරුවන් මේ උපායට අහු වෙනවා. මේ වෙද්දි වයසින් ඒ තරම් මහලු නොවුනත් නරේන්ද්‍ර සිංහ රජතුමා හිටියේ ලෙඩ ගානේ. අයහපත් කල්ක්‍රියාව අධික මත්පැන් ස්ත්‍රී ඇසුර වගේම බල අරගල වලට මැදි වුණු ඉත්තෙක් වෙලා ඇති වුණු තත්වයක රජතුමා හොඳටම දුර්වල වෙලා හිටියේ. උඩුමාලේ අගබෙසව ප්‍රමිලාටයි රිදී දෝලින්ටයි දරුවෝ නැති වුණත් රජතුමාට දාව සිංහල යකඩ දෝලින් දෙන්නෙකුටම දරුවෝ ලැබුණා. මොනරවිල වලව්වේ පුංචි කුමාරිහාමිට උපන් උනම්බුවේ බණ්ඩාර කුමාරයාට අනාගත හෙළ රජ කිරුළ දරන්න අවශ්‍ය පිරිසිදු ලේ උරුමේ තිබ්බත් මොනරවිල වලව්ව එක්ක අමනාප සිංහල රදලයන්ගේ අගබිසවගේ පාර්ශවයේ වඩුගයන්ගේ බලය ඉස්මතු වෙනවා. උපායෙන් සරණංකර හාමුදුරුවන්ගේ ගෝලයක් බවට පත් කරපු උඩුමාලේ ප්‍රමිලා බිසවගේ සහෝදරයා අනාගත රජකමට නම් වෙනවා. මේ අවුරුදු 2500ක ඉතිහාසය තුල උන විශාලම කුමන්ත්‍රණය සාර්ථක වෙලා හෙළ රජ කිරුළ කිසිම ලේ උරුමයක් නැති ශ්‍රී විජය රාජසිංහට උරුම වෙනවා. අවසන් මොහොතේ දුර්වල වෙලා ලෙඩ ඇඳෙ ඉද්දි ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුට අනාගතයෙන් තමන්ට එල්ල වෙන අපවාද චෝදනා පේන්න ගන්නවා. තමන්ගේ අතින් වුණු වැරදි නිසා සිංහල රාජවංශය අවසන් වුණා කියන චෝදනාවෙන් කවදාවත් ගැලවීමක් නැති බව තේරුම් ගත් රජතුමා මීළඟ රජු විදිහට ශ්‍රී විජය රාජසිංහ නම් කරපු ලේඛනයට රාජ්‍ය මුද්‍රාව තියලා සෑහෙන්න වෙලාවක් වැළපෙනවා. තමන්ට ඊටාම හිතවත් සේවකෙක් ගෙනලා 2500 වසරක් සූර්ය වංශික හෙළ හිස් මත වැජබුණු කිරීටයට වඩුග හිසක් මත පළඳන්න ඉඩ නොදී කිරුළ සහ මගුල් කඩුව මහවැලි ගඟේ ගැඹුරු වලක්කමක ගිල්ලවනවා. හෙළ රාජාවලිය අනුවේදනීය අවසානයේ මේ විදිහට සනිටුහන් වෙද්දී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ නාමය අදටත් දොස්සහනවා. ඉතිහාසයේ රසතැන් දුකතැන් අමුතු තැන් ගැන විස්තර ගේන්න කියලා හෙළබිම ටීවී අපෙන් ඔබ කළ ඉල්ලීමකට තමයි අපි මේ විස්තර ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් අනිවාර්යෙන් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා හෙළබිම ටීවී අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු සැනින් notification එකක් ගෙන්න ගන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් ඔබට සුබ දවසක්.